අද දවසත් ඔබට ඉතාමත් අලංකාර වූ ආශිර්වාදමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුපුරුදු පරිදි අපි අදත් එකතු වෙලා ඉන්නවා මාවත ටේලියක් ආශිර්වාද වචනය සමග. අපි අද දවසේ ශුද්ධ බයිබලයේ ගීතාවලියේ 126 වෙනි පරිච්ඡේදයේ 5 වන පදයේ දෙස බලන්ට යනවා. ඔබ කල්පනා කරනව ඇති කොහොමද මේ වචනය ආශිර්වාද වචනයක් කරගන්නේ මගේ ජීවිතයට. සැබවින්ම මෙය ආශිර්වාදයේ පොරොන්දුවක්. බලන්න කඳුළු සහිතව වපුරන්නෝ ප්‍රීතියෙන් කපා ගන්නෝය. ඔබ සමහර විට අද දවසේ හිතනව ඇති ඔබගේ කඳුළු වැපිරීම ගැන, ඇයි මගේ ජීවිතයට මේ තරම් දුකක්? ඇයි මගේ ජීවිතේ මේ තරම් විඳවීමක්? ජේසුස් වහන්සේට මාව පේන්නේ නැද්ද? අනිත් මනුස්සයන්ගේ ජීවිතවල හාස්කම් කරනවා. ඇයි මගේ ජීවිතේ හාස්කමක් කරන්නේ නැත්තේ? සමහර වෙලාවට ඔබ යාඥා කරන ප්‍රශ්නයට, ඔබ කතා කරන ගැටලුවට පේන තෙක් මානයේ ඔබට විසඳුමක් නැතුව වගේ ඇති. හැබැයි ඔබ දන්නවද, මේ ඔබගේ කඳුළු කැට ඔබ අනාගතයේදී, මේ ඔබගේ වේදනාව, මේ දුක අනාගතයේදී ඔබ කපා ගන්නට යන්නේ ප්‍රීතියක් විදිහට. ඔබ ඔබගේ ජීවිතේ ආශිර්වාද ලෙස අස්වැන්නක් විදිහට කපා ගන්නට යනවා. ඔබ දන්නවද, ඔබගේ කඳුළු කැට ස්වර්ගයේ ගණන් කරමින් එකතු වෙලා තිබෙනවා. ඒවා මතු කාලේ ඔබට ආශිර්වාදයක් වන පිණිස. එබැවින් ඔබ අද දවසේ දීර්ඝ කාලයක්, සමහර විට ඔබ කඳුලින් කවදද මගේ මේ කඳුළු කාලය ඉවර වෙන්නේ, කවදද මගේ වේදනාව පහ වෙලා යන්නේ, කවදද මම සන්තෝෂෙන් ඉන්නේ, කවදද මම හිනා වෙලා ඉන්නේ. මිනිස්සු හැම කෙනෙක්ම සතුටින් ඉන්නවා. මට වැඩිය නරක අයහපත් දේ කරන මිනිස්සු මට වැඩිය දේවල් කරගන්නවා. මෙවැනි ආකාරයෙන් ඔබ හිතනව ඇති. ඉතින් ඒ නිසා අද දවසේ මේ වචනය ඔබගේ හදවතේ තැම්පත් කරගන්න. අද මේ වපුරන මේ කඳුළු ඔබ අස්වැන්නක් විදිහට කපා ගන්නට යන්නේ ප්‍රීතියෙන්. ඔබ ප්‍රීතිය තමයි ඔබ නෙලා ගන්නට යන්නේ. ඒකට ඔබ සාතන්ට ඉඩ දෙන්න එපා. මේ කඳුළු කාලේ සාතන් වාසි ලබන පිණිස ක්‍රියා කරන්න දෙන්න එපා. ඔන්න ඔහෙ ඕන එකක් වෙච්චාවේ මට දැන් කොහෙ හිටියත් එකයි කියලා අපි නපුරට අත තිබ්බොත් අපේ ඉදිරියේ අර අපි තොග වශයෙන් කපා ගන්නට යන අපගේ සතුට ප්‍රීතිය අපිට අහිමි වෙන්න යනවා. ඉතින් ඒක නිසා අද මේ වෙනකොට ඉන්න ගැටලු සහගත තත්ත්වයේ සමහර විට ඔබට දේව වචනයක් අහන්නට, දෙවියන් වහන්සේගේ අභිමුඛයට යන්න, යාඥාවක් කරන්න, ගීතිකාවක් කියන්න පුළුවන් මානසික මට්ටමක ඔබ නැතුව ඇති. ඒත් කොහොම හරි අමාරුවෙන් ඔබ මේ කඳුළු කාලය ස්වාමින් වහන්සේට යටත් කරන්ට, එවිට ඉදිරියේ ඔබ ප්‍රීතිය කපා ගන්නට යනවා. ඔබ මේ වපුරන දේ ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබගේ ජීවිතය අනාගතයේ බලාපොරොත්තුවක් ඇතුව මේ වපුරන කඳුල ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාදයක් වදෙන්ට යනවා. වරදට හත නොතබන්ට ප්‍රවේසම් වෙන්න. මොකද සාතන් ගොරවන සිංහෙක් මෙන් බලාගෙන සිටිනවා. අද දවසෙත් වචනය පාදයට පහනක්, මාවතට එළියක් වේවා. ඔබට ආශිර්වාදමත් සුබ දවසක්. ජේසු පිහිටායි.